හිතවත් සෞර්දේනි මේ චිත්‍රය දිහා හොඳට බලන්න. The scene of deluge එහෙම නැත්නම් මහා ගම් වතුරු කියලා තමයි මේ චිත්‍රය නම් දරලා තියෙන්නේ. ඔය ජෝසප් කෝට් කියලා සිත්‍රෙක් 19 වෙනි සියවසේදී තමයි මේ චිත්‍ර නිර්මාණය කළේ. ඉතාම උත්කෘෂ්ඨ නිර්මාණවලින් එකක් මේ ලෝකේ තියෙන. ඒ විශේෂ කාරණාවක් නිසා ඒක තමයි සෞර්දේනි මේ අපි ජීවන පීඩාකාරී බොහොම අවිනිශ්චිත ජීවිතවලට මේක ඉතාම වටිනා අර්ථයක් තියෙනවා අපිට උකහා ගැනීම සඳහා. 2022 වසරේ ඉල් මාස 15ක පොය දවස මම යොදා ගන්නවා ජීවිතයේ දර්ශනවාදයේ යටතේ Stoicism එහෙම නැත්නම් Stoic වාදය කියන මේ දර්ශනය පිළිබඳ සාරාංශයක් ඔබ වෙත අරගෙන ඒම සඳහා. මගේ නම රුචිර විජේසේන මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය, විද්‍යාව, දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ සමාජයේ පුරා පැතිර යාම අතිශය වැදගත් අපේ රටක් විදියට ඉස්සරහට යන්න කියලා. ඉතින් ඒ සඳහා පුංචි උදව්වක් විදියට මේ වීඩියෝ මාලාවන් මම ඉදිරිපත් කරනවා. සෞර්දේනි මුලින්ම පොඩි දෙයක් කියලා පටන් ගන්න. මේ අපේ වීඩියෝ නර්මන අපේ සෞර්දයන් ඇතුලේ තව කීප දෙනෙක් ඉන්න පුළුවන් සහෝදර සහෝදරියන් ඒ වගේම පූජ්‍ය පක්ෂය අය. මේ මං කියන දේ යම්කිසි විකෘති ආකාරයකින් දකින්න. ඒ කියන්නේ මේ බටහිර නැඹුරුවකින් යුතු මේ කලාකෘති අරගෙන බටහිර පන්නේ පරගැති චින්තනයක් ලංකාවට එබවීම සඳහා මම කරන උත්සාහයක් විදිහට මේ කෙනෙක්ට දකින්න පුළුවන්. අනේ සෞර්දේන මගේ එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ. මගේ එකම අරමුණ මේ දර්ශනවාදයන් පිළිබඳ ඔබ වෙත අරගෙන එනකොට මේ සංකල්ප ඒව මතක තබා ගැනීමට යම්කිසි දෘෂ්ටාන්තයක් ලබා දීම පමණයි. එහෙම නැත්නම් මේ පරගැති චින්තනයක් මේගෙන ඒම හෝ මේ බටහිර ගැත්තන් ඇති කිරීමට මට ඒම අවශ්‍යතාවයක් නැහැ සෞර්දේනි. මේ අනිත් එක අපි දරගන්න ඕන එකක් තමයි මේ බටහිර කලාව නැගෙනහිර කලාව කියලා දෙයක් නැහැ. බටහිර විද්‍යාව නැගෙනහිර විද්‍යාව කියලා දෙයක් නැහැ. තියෙන්නේ එක කලාවයි. මිනිසුන්ට රස විඳීම සඳහා යමක් ගැනීම සඳහා තියෙන්නේ එක විද්‍යාවයි සෞර්දේනි භෞතිකයේ දිහා බලලා ඒ භෞතිකයේ තීරුම් ගැනීම සඳහා එක නැගෙනහිරද බටහිරද කියලා වෙන් කරන්න බෑ. ඉතින් ඊළඟ වතාවේ සෞර්දේනි මට බැනලා පරිභව කරමින් කෝල් කරන්න කලින් මේ ඇත්තම අවංක අරමුණ තීරුම් ගන්න උත්සාහ කරන්න. මට එහෙම පරගැති චින්තනයක් ලංකාවේ ඉදිරිපත් කරන්න කිසිම අවස්ථාවක් නැහැ. මම දේශීය චින්තනයට සහ දේශීය සංස්කෘතියට ඉතාම ගරු කරන කෙනෙක්. හරි සෞර්දේනි එහෙනම් අපි චිත්‍රයට යමු. මේ ජෝසප් කෝට් කියන සිත්තර 19 වෙනි සිතවස්සේදී තමයි මේ චිත්‍රය ඉදිරිපත් කරේ. The scene of deluge. Deluge කියන්නේ මහා ගම් වතුර කියන අදහස. ඔය ලෝකාන්ත විවිධ ආගම්වල තියෙන මහා ගම් වතුරක් ඇවිල්ලා තමයි මේ ලෝකේ විනාශ වෙලා යන්නේ කියන එක. ඉතින් සෞර්දේනි මේ චිත්‍රයේද The Scene of Deluge කියන චිත්‍රයේට විවිධ ආකාර වර්ණගීම් තියෙනවා. ඔය දේවවාදී වර්ණගීමක් තියෙනවා. ඒ වගේම උපයෝගිතාවාදී වර්ණගීම් විවිධ දර්ශනයන් තුළ මේට වර්ණගීම් ගන්න පුළුවන්. අද අපි හැබැයි කතා කරන්නේ ස්ටොයිකවාදී වර්ණගීම්. මම ඒක හිමින් හිමින් පැහැදිලි කරලා දෙන්නම්. මේ චිත්‍රය තෙල් සායමින් ඇඳපු චිත්‍රයක්. 19 වෙනි සතවර්ෂයේ මේ චිත්‍රය දිහා බලනකොට ඕගොල්ලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි තරුණ පුද්ගලයෙක් වයසක පුද්ගලයෙක්ට බේරගන්න උත්සාහ කරනවා අර මහා ගම් වතුරක් තියෙන අවස්ථාවක. තරුණ පුද්ගලයා බොහොම ආරක්ෂාකාරීව යම්කිසි ආරක්ෂාකාරී මේ ගල් කුලක් උඩ තමයි ඉන්නේ. ඒ වගේම තව දෙන්නෙක් මේ චිත්‍රය තුළ අපිට දකින්න පුළුවන්. කාන්තාවක් සහ දරුවෙක්. සෞර්දේනි මේ චිත්‍රය තුළ ඇත්තම නිරූපණය වෙන්නේ එක්තරා පවුලක්. මේ තරුණයාගේ බිරිඳ තමයි අර එහා පැත්තේ ඉන්න දකුණු අත පැත්තේ ඉන්න එයාගේ දරුව තමයි අර බිරිඳ විසින් ඔසවල දෙන්නේ. මේ තරුණයාගේ තාත්තා තමයි සෞර්දේනි මේ ජලයේ මේ විදියට ගලාගෙන යන්නේ. ඉතින් මේක තමයි නිරූපණය. ඔයගලන්ට පැහැදිලිවම පේන දෙයක් තමයි මේ තරුණයා නැඹුරු වෙලා තියෙනවා අර පියාව බේරා ගැනීම සඳහා. සෞර්දේනි මොකක්ද මේකේ අර්ථය? පොඩ්ඩ පොඩ්ඩ මේ කාරණා මේ චිත්‍රය තුලින්ම අපි දකින්න උත්සාහ කරමු. සෞර්දේනි මේ චිත්‍රයේ දෙස නැවත බලන්න. මේ පුද්ගලයා බේර ගන්න උත්සාහ කරනවා එයාගේ තාත්තව. නමුත් ඕගලන්ට පේනවද ඒ පුද්ගලයාට බේර ගන්න වඩාම ළඟ කවුද? පුද්ගලයාට බේර ගන්න වඩාම ළඟ එයාගේ දරුවා. ඊළඟට ළඟ කවුද? එයාගේ බිරිඳ. හැබැයි පුද්ගලයා නැඹුරු වෙලා ඉන්නේ එයාගේ තාත්තව බේරා ගැනීම සඳහා. ඔගලන්න මේ චිත්‍රයේ ඇසුලෙන් පේනවා මේ පුද්ගලයාට මේ තියෙන ගම් වතුරත් එක්ක එකම එක අවස්ථාවයි ලැබෙන්නේ ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් බේරා ගැනීම සඳහා.
සෞර්දීන මේ චිත්‍රයේ ඉතාම රසවත් ඉතාම උත්කෘෂ්ට නිර්මාණයක් බලන්න මේ ආලෝකයේ ලැබිලා තියෙන මේ චිත්‍රයට මේ සියලුම ආලෝකයන් වටේම තියෙන අඳුර නමුත් ඒ පුද්ගලයන් හතර ලස්සනට ආලෝකමත් වෙලා තියෙනවා. විශේෂ දෙයක් කියන්න ඕනේ මේ දරුවා සම්බන්ධයෙන්. මේ දරුවා ඉන්න ස්වරූපය දිහා බලන්න. මේ අම්මා තමයි සෞර්දීනි දරුවා ඔසවලා දෙන්නේ අර තාත්තට දරුවා රැක ගැනීම සඳහා. මේ අම්මා දිහා හොඳට බලන්න. සෞර්දීනි මේ අම්මා කලින් අල්ලගෙන ඉන්නවා යම්කිසි දණ්ඩක්. නමුත් ඒ දණ්ඩ කැඩිලා ගිහිල්ලා. ඒ කියන්නේ මේ අම්මත් දැන් වහා වහා මේ ගලන සැඩපහරට බිලිවීමට නියමිතයි. නමුත් ඒ මොහොතේ අම්මා මොකද කරන්නේ? අම්මා තමුන්ගේ රැකවරණය ගැන හිතන්නේ නැහැ. අම්මා එක අතකින් සෞර්දේනි අර දරුවාව ඔසවලා දෙනවා පියාට ලබා ගැනීම සඳහා. මේ සම්පූර්ණ චිත්‍රයම ඉතාම නාටක ස්වරූපයක්. එහෙම නැත්නම් බොහොම බිහිසුණු ස්වරූපයක් අරගෙන එනවා. විශේෂයෙන් මේ අම්මාගේ තියෙන එක්ස්ප්‍රෙෂන් එහෙම නැත්නම් මූණේ තියෙන භාවාංග සමග. ඒ වගේම අර දරුවාගේ ස්වරූපය අනුව ඒ දරුවා එක අතකින් උස්සලා දෙන්නේ. දරුවාගේ ඉන්න හැඩය බලන්න. ඒ සම්පූර්ණ මේ චිත්‍රයට ඉතාම අර බිහිසුණු පෙනුමක්. ඒ දරුවා විසින් අරගෙන එනවා. ඇත්තටම මේ පුරුෂයා වෙත ඒ චිත්‍රය යොමු වෙලා තිබුණත් ඇත්තටම මේ චිත්‍රයේ අපේ ප්‍රධාන ඉමෝෂනල් ඇහැ එහෙම නැත්නම් සංවේදී ඇහැ යන්නේ අර දරුවා වෙනුවෙන්. සෞර්දේනි මොකක්ද මේකේ තේරුම? තව පොඩ්ඩක් ඉදිරියට යමු තේරුම් ගන්න. සෞර්දේනි මම එහෙනම් දැන් චිත්‍රය පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි මම ස්ටොයික වාදය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න බෑ. ඒකේ මූලික අර්ථය මේ චිත්‍රය පැහැදිලි කරනකොට ඔබට ලබා ගන්න පුළුවන්. සෞර්දේනි මේ චිත්‍රයෙන් පළවෙනි කතාව මෙන්න මේකයි. මේ ලෝකයේ තියෙනවා සමහර දේවල් අපිට පාලනය කරන්න බැරි. සමහර දේවල් තියෙනවා අපිට පාලනය කරන්න පුළුවන්. මේ මහා ගං වතුර සෞර්දේනි අර පුද්ගලයාට පුරුෂයාට පාලනය කරන්න බෑ. නමුත් ඒ පුරුෂයාට පුළුවන් ඒ මහා ගං වතුර එනකොට අපි මොකක්ද කරන්නේ කියන එක පැහැදිලි කරන්න. ඔන්න ස්ටොයික වාදයේ පළවෙනි පාඩම මේ ලෝකයේ දිහා ස්ටොයික වාදීන් බලන්නේ පාලනය කළ හැකි සහ පාලනය කළ නොහැකි දේවල් තියෙනවා. අපි වගකීම් ගන්න ඕනේ. අපිට අපි හිතන්න ඕනේ, අපි කල්පනා කරන්න ඕනේ, අපි උත්සාහ කරන්න ඕනේ අපිට පාලනය කළ හැකි යම් කිසි දෙයක් පාලනය කිරීම සඳහා පමණයි කියන කාරණාව. අංක එක. අංක දෙක තමයි සෞර්දීනි මේ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරන්නේ. ඇත්තටම පුද්ගලයන් නෙමෙයි, අවස්ථාවන් පරිමාණයන් එහෙම නැත්තම් මානයන් තුනක්. සෞර්දීනි මේ පුරුෂයා ඔබ සහ මම මේ මහල්ලා කියලා කියන්නේ අපේ අතීතය. මේ පුරුෂයාගේ බිරිඳ කියලා කියන්නේ වර්තමානය. සෞර්දීනි වර්තමානය විසින් අනාගතය ඔසවා දෙනවා පුරුෂයන්ට දැහැ ගැනීම සඳහා. සෞර්දීනි අම්මා විසින් අර දරුවා ඔසවල දෙනවා. ඔන්න ස්ටොයිකවාදී දෙවනි ආකාරයේ වර්ණගීම මේ ලෝකයේ තුල ස්ටොයිකවාදීන් සෑම විටම දකිනවා. අනාගතය, අතීතය සහ වර්තමානය මේ කාරණා තුන මත පදනම්ව තමයි ස්ටොයික්වාදීන් ලෝකය දකින්නේ. එතකොට සෞර්දේනි මේ චිත්‍රය තුළ තුන්වෙනි කතාව මොකක්ද සැඟවිලා තියෙන? ඒක තමයි ස්ටොයික්වාදීන් නොකළ යුතු කතාව. ඒක තමයි සෞර්දේනි අතීතයට අත දෙන්න, අතීතය බීරාගන්න මිනිස්සු උත්සාහ කළ නොයුතුයි කියන කාරණාව. සෞර්දේනි කොච්චර උත්සාහ කරත් පුද්ගලයෙක්ට අතීතයේ වැළඳ ගන්න බෑ. අතීතයේ ජීවත් වෙන්න බෑ. මොකද අතීතය මිය යනවා. අපිට පේනවා, අපි උත්සාහ කරනවා අල්ලගන්න. නමුත් ඒක කවදාවත් කරන්න බෑ සෞර්දීනි. මොකද අතීතයට කල් ගිහිල්ලා ඉවරයි. ඒක මිය යෑමට නියමිතයි. ඒ වෙනුවට ස්ටොයිකවාදීන්ට කියනවා සෞර්දීනි අර්ථයක් විදියට වර්තමානයේ වැළඳ ගන්න. මේ මොහොතේ තමුන් කළ යුතු දේ කුමක්ද කියලා හිතන්න. ඒ කළ යුතු දේ තීරණය කරන්න අනාගතයේ උදෙසා කියන සාරණාව. එහෙනම් සෞර්දීනි තුන්වෙනි අර්ථය දරුවා වැරඳගත යුතුයි බිරිඳ සමග. හැබැයි සෞර්දීනි මේක වරදවා වටා ගන්න එපා. මොකද මේ චිත්‍රයෙන් කියලා සා මම කියන්නේ වැඩිහිටියන්ව විනාශ වෙන්න දීලා අපේ දරුවයි බිරිඳයි බලා ගන්න කියලා නෙමෙයි. හරි, මේක ඊට වඩා ප්‍රබල සහ වැදගත් අර්ථයක් තියෙනවා එලෙස ගන්න. දැන් අපි කියපු අර්ථය සෞර්දීනි ඇත්තටම යුක්තිවාදී අර්ථය. ඒතර යුක්තිවාදී තුල මේ චිත්‍රය විග්‍රහ කරනකොට තාත්තා බේරා ගැනීම ඇත්තටම යුක්තිවාදී විදිහටයි දකින්නේ. ඉතින් ඒකට කැමති කෙනෙක් ඒ දර්ශනවාදී තුල කතා බහ කරන්න පුළුවන්. එහෙනම් සෞර්දීනි අර ප්‍රධාන කාරණා තුන ස්ටොයිකවාදීන් විසින් නියමදත්ත ස්ටොයිසිසම් කියන සංකල්පය තුළ ගොඩනගාගෙන අපි තීරුම් ගන්න ඕනේ ප්‍රධාන මතවාද තුනක් ස්ටොයිකවාදී තුළ අපිට හඳුනා ගන්න පුළුවන්.
එහෙනම් සෞරුදීයට මේ ස්ටොයික් වාදී ඉතාම සරලව පැහැදිලි කරලා දෙන්නම් ජීවිතයට දර්ශනයක් විදිහට ඕගොල්ලන්ට වැළඳ ගන්න අවශ්‍ය නම්. සරල දෙයක් තියෙන සෞරුදීයට මේ ලෝකේ අපිට පාලනය කළ හැකි පාලනය කළ නොහැකි කියලා දෙයක් තියෙනවා. මේ පාලනය කළ හැකි සහ නොහැකි දෙයින් අපි තෝරාගත යුත්තේ සෞරුදීයට අපේ ජීවිතයේ ක්‍රියාත්මක වීම සඳහා අපිට පාලනය කළ හැකි දේවල් පමණයි. පාලනය කළ නොහැකි දේවල් අපිට අමතක කරලා දාන්න වෙනවා. ඒ වගේම ස්ටොයික වාදීන් සෑම විටම උත්සාහ කරනවා සෞරදීනි වර්තමානයේ තුල මේ ප්‍රසන්ට් මූවමන්ට් එක තුල තමයි තමුන්ගේ ජීවිතය දකින්න උත්සාහ කරන්නේ. මේ ප්‍රසන්ට් මූවමන්ට් එක තුල ක්‍රියාත්මක වෙලා අනාගතය සඳහා වැදගත් දෙයක් කර ගැනීමයි ස්ටොයික වාදීන්ගේ මතය වෙලා තියෙන්නේ. අතීතයේ වැළඳ ගමින් ඉදිරියට යන්නේ නැතුව දෙවනි කාරණාව. ඒ වගේම සෞරදීනි මේ චිත්‍රය තුල අන්තර්ගත නොවුනත් මේ ස්ටොයිකවාදීන්ගේ අපි කියන කාඩිනල් වැලියුස් එහෙම නැත්නම් ප්‍රධාන මූලධර්ම හතරක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒක විශේෂ වශයෙන් අද කියලා දෙන්න. ස්ටොයිකවාදීන් නිතරම තීරණය කරනවා විශ්වාස කරනවා තමුන්ගේ ජීවිතයේ ප්‍රැක්ටිකල් විස්ඩම් එහෙම නැත්නම් ජීවිතයේ ගෙවි යුත්තේ කෙලෙසද කියන කාරණාව නිතරම ගවේෂණය කළ යුතුයි කියන එක. හොඳ නරක කොහොමද තීරුම් ගන්නේ, ඒක තීරුම් ගන්න මේ ජීවිතයට මුහු කරගන්නේ කොහොමද කියන කාරණාව ඒගොල්ලෝ නිතරම උත්සාහ කරනවා ජීවිතයට මුසු කරගන්න. ස්ටොයිකවාදීන්ගේ දෙවනි කාඩිනල් වැලියු එක තමයි ඒගොල්ලෝ තීරණය කරනවා අභියෝගවලට මුහුණ දීමට අවශ්‍ය කරන වීරිය පුද්ගලයෙක් තුළ මතුවෙන්න ඕනේ කියලා. ස්ටොයිකවාදීන්ගේ ප්‍රධාන මූලධර්ම වලින් දෙවනි කාරණාව තමයි ඒක. මේ ජීවිතයට බය නැතුව ඕනෑම අභියෝගයක් දුක සතුට මේ සියල්ලම මුහුණ දීම ස්ටොයිකවාදීන් උත්සාහ කරන කාරණාව. තුන්වෙනි කාරණාව තමයි මේ ස්ටොයිකවාදීන් විශ්වාස කරන අන්තවාදී නොවිය යුතුයි. සැප සහ දුක අතර තියෙන මේ ජීවිතය තුළ මධ්‍යස්ථ විය යුතුයි. සම්පූර්ණ සැප සඳහා යන්නෙත් නැහැ, සම්පූර්ණ දුක සඳහා යන්නෙත් නැහැ. ස්ටොයිකවාදයේ තුන්වෙනි මූලධර්මය. ස්ටොයිකවාදීන් විසින් ඉතාම වැදගත් ලෙස ගන්න හතරවෙනි සහ අවසාන කරුණ තමයි සෞර්දේනී ඒගොල්ලෝ හිතනවා ජීවිතය සාර ධර්ම වලින් මේ පෝෂණය වෙන්න ඕන කියන කාරණාව. ඍජු බව, කෙලින් වැඩ කිරීම, නිවැරදි වීම, ෆෙයානස් එහෙම නැත්නම් සාධාරණ වීම, කරුණාව දැක්වීම, ත්‍යාගශීලී බව මේ වගේ සාර ධර්ම පුද්ගලයෙක් තුළ ගබඩා වෙන්න ඕනේ කියන කාරණා මේ ප්‍රධාන කාරණා හතර සෞර්දේනි ස්ටොයික්වාදීන් විසින් විශ්වාස කරන පුද්ගලයෙක් තුළ වැඩෙන්න ඕනේ කියලා. ඉතින් තාම සාරාංශ වශයෙන් ගත්තොත් ස්ටොයික්වාදී කියලා කියන්නේ අර ප්‍රධාන කාරණා තුනත් මේ කියපු අපි කියන මේ මූලධර්ම හතර. මේ හතර තුළ තමයි අපි ස්ටොයික්වාදී විස්තර කරන්නේ. ඉතින් මම ආරාධනා කරනවා කෙනෙක්ට වැඩිපුර කැමති නම් මේ පිළිබඳ වඩා විස්තරාත්මක විග්‍රහයක් කරන්න පොතපත ඇසුරින් කියලා. හැබැයි සෞර්දීනේ ඔබ බෞද්ධයෙක් නම් සාමේ ස්ටොයිසිසම් එහෙම නැත්නම් ස්ටොයිකවාදී සංකල්ප ඔබේ ජීවිතය තුළින් ඔබ ලබා ගන්න උත්සාහ කරනවා නම් ඉතාම සරල ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ සංකල්ප සියල්ලම ඔබට මතක තියාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනවාදය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ප්‍රධාන කාඩිනල් වැලියුස් තියෙන මේ අටක් දක්වලා ඒ කාරණාට මතක තියාගන්න. මොකද මේ ස්ටොයිකවාදය තුළ ඉදිරිපත් කරන මේ ප්‍රධාන කාඩිනල් වැලියුස් හතරට වඩා ඉතාම පුළුල් විග්‍රහයක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ඔබට දකින්න පුළුවන්. මේ ගැන අධ්‍යයනය කරන්න මම ඔබට ආරාධනා කරනවා. මේ ස්ටොයිකවාදයේ මේ ලෝ තුළ ප්‍රධාන වශයෙන් පහළ වුණේ මතවාදයක් විදිහට ක්‍රිස්තු පූර්ව 3 ශතවර්ෂයේ. බුදුරජාන් වහන්සේ ඉතින් උගුල දන්නවා ක්‍රිස්තුත් වහන්සේට අවුරුදු 500කට කලින් වගේ තමයි බුදුරජාන් වහන්සේ මේ ලෝ තුළ පහළ වුණේ. එතකොට මේ බුද්ධ දර්ශනය තුළ මේ ස්ටොයිකවාදී සංකල්ප ඊට වඩා පුළුල් ආකාරයට විග්‍රහයක් අපිට සෑම විටම බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ලෝකේ අපිට පාලනය කළ හැක්කේ මොනවද නොහැක්කේ මොනවද මේ අනාත්ම සංකල්පය මේ අපේ මේ බුදුදහම තුළ සෞර්දීනි දැක ගන්න පුළුවන්. ඒක ඊට වඩා ගැඹුරු වාසියෙන් විග්‍රහයක් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ අනාගත අතීත සහ වර්තමාන මේ සංකල්පය සහ වැළඳ ගත යුත්තේ කුමක්ද අල්ලා ගැනීමෙන් තියෙන කාරණා මොනවද අල්ලා ගැනීමෙන් ජීවිතයට ලැබෙන දේ මොනවද නොලැබෙන දේ නැති වෙලා යන දේ මොනවද කියන එක පිළිබඳ ගැඹුරු විග්‍රහයක් සෞර්දීනි බුදුදහම තුළ තියෙනවා. ඉතින් කෙනෙක් මේ ස්ටොයික් වාදය
එහෙම නැත්නම් ස්ටොයිසිසම් කියන කාරණාව ඕගොල්ලන්ට වැඩිපුර අධ්‍යයනය කිරීමට ජීවිතය තුළින් ඒක මේ පිළිඹු කර ගැනීමටත් හොඳම සුදුසු දෙයක් තමයි. ඇත්තටම මේ බුදුදහමත් ස්ටොයිකවාදයත් දෙකම හොඳට හදාරලා ඒවා තමුන්ගේ ජීවිතය තුළින් ගොඩනගා ගන්න උත්සාහ කරන එක. බුදුදහමේ තියෙන විශේෂත්වය, දර්ශනයේ බුද්ධ දර්ශනයේ තියෙන විශේෂත්වය තමයි සෞර්දේනි මේ විවිධ මතවාදයන් සහ මේ වැලියුස්, එහෙම නැත්නම් මේ මූලික සංකල්ප කියලා නතර වෙන්නේ නැතුව ඊට වඩා පුළුල්ව ඒක අපේ ජීවිතය තුළ ගොඩනගා ගැනීමේ ක්‍රමවේද කියලා දීම. ඉතින් ඒකත් හරි වැදගත්. සෞර්දේනි අදෝක තමයි මට මතු කරන්න අවශ්‍ය වුණේ අද පෝය දවසේ අපේ ජීවිතයට දර්ශනවාදයේ යටතේ මේ විග්‍රහය තුළ. මම හිතනවා ඔයගලන්ට යම් කිසි ආකාරයකින් හෝ මේක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම වැඩසටහනකින් අපි ලබන පෝය දවසෙත් හම්බ වෙමු. බොහොම ස්තුතියි ඔබට මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.